ਹੈ ਉਹ ਬਦਮਾ ਦੇ ਕੋਲ ਕੰਮ ਕਰਦਾ ਦੇ ਰਿਹਾ ඊළඟට ශ්‍රී ලංකා නාස්පක්ෂේ දාසිරි යාතේකර සහෝදරයා ඊළඟට පිළිතුරු හෙළ උරුමේ උදේ ගමම්පිල සහෝදරයායින් පසුව ලංකා සමසමාජ පක්ෂේ ආචාර්ය කිසිරිතාන් සහෝදරයායින් පසුව යුක්තිය යුතුකම සංවාද සංසදයේ ගෙවින්දු කුමාරතුංග සහෝදරයා මම වාසුදේව නානක්කාර මම නියෝජනය කරන්නේ වාමාංශික පෙරමුණ අද අපි කල්පනා කරේ ජනමාධ්‍ය හමුවක් මගින් පළමුවෙන්ම අපේ සතුට පළ කරගන්නයි අපි ගත්තා වූ ස්ථාවරය අවසාන වශයෙන් රජයේ පිළිගත් ස්ථාවරයේ බවට පත්වීම ගැන නැගෙනහිර ජටිය සම්බන්ධයි අපට ලංකාවට ජාතික යහපතට හොඳම දේ අවශ්‍යම දේ අපි අපේ රටේ වමනාව සඳහා යොදා ගැනීම තමයි අපේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය. ඒක අපේ සෞභාග්‍යයේ දැක්ම පොතේ කියලා තියෙනවා. අපේ රටේ සම්පත් අපි අපේ රටේ යහපතට යොදාගත හැකි හැම විටම අපි අපේ සම්පත් අපේ රටේ යහපතට අපේ රටේ ජනතාවගේ යහපතට යොදා දෙක ජනතාවගේ අයිතිය ඇති හැම දෙයක්ම ජනතාවගේ අයිතිය තුළ අපි සංරක්ෂණය කරන්න පිළිගත්තු ප්‍රතිපත්තියක් තිබෙනවා මේ ප්‍රතිපත්තියෙන් බැහැර වීමට යන අවස්ථාවකදී ඒ වළක්වා ගැනීමට ක්‍රියා කිරීම අපේ ආණ්ඩුවේ ප්‍රතිපත්තියක් අපේ ආණ්ඩුවත් ආරක්ෂා කිරීම හැටියට අපි දුටුවා ඒ අනුව අපි මෙතන ඉන්න විවිධ පක්ෂවලට අයත් මේ ආණ්ඩුවට අයිති මේ ආණ්ඩුව ඇති කිරීමටත් මේ ආණ්ඩුව රැකීමටත් ප්‍රධාන ලෙස ක්‍රියාත්මක වෙන අපි හැමදෙනාම මේ රටේ යහපත මූලික කරගත්තු ජනතාවගේ අයිතිය මූලික කරගත්තු වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම ආණ්ඩුවේ ප්‍රතිපත්තිය හැටියට කරවා ගැනීමේ වමනාව නැගෙනහිර ජටිය සම්බන්ධයෙන් අපි ගත්තු ස්ථාවරය වුණා ඊළඟට අපිට තනියම කරගන්න බැරි දේවල් අපි යම් යම් අය සමග හවුලේ කර ගැනීමත් අපේ ප්‍රතිපත්තිය දැන් නැගෙනහිර ජටිය ගැන විස්තර මම කියන්න ඕනේ ඉන් පසුව කියවේවි එය සාධාරණීම කිරීමට ආසන්න වී තිබෙන ලොකුම ආදායම් මාර්ගයක් ලංකාවට ලැබෙන ඉදිරි කාලයේදී එයට ආබදව තියෙන ජටියත් අපට අයිතිවීමත් සමග මුළු වරායේ මෙහෙයුම් වල ප්‍රධාන නායකත්වයක් ප්‍රධාන ප්‍රයෝජනයක් ලාභයක් ගත හැකි ඒ වැඩපිළිවෙල අපට අහිමි කරගන්නට කිසිසේත්ම ඉර දෙන්න හේතුවක් තිබුණෙත් නැහැ ඒ සඳහා වමනාවක් තිබුණෙත් නැහැ මම ඊට වඩා යමක් කියන්න යන්නේ අනිත් අපේ සහෝදර සහෝදරවරුන් ඒ ගැන තම තමන්ගේ අදහස් කියාවි ඇමරිකානු තානාපති කාර්යාලයේ මේ වෙලාවේ මේකට හොට දාලා තියෙනවා දැන් මේ ඕන්ට අයිති නැති වැඩක් අපි ඉන්දියාවත් ජපානයත් අතර යම් එකඟතාවයක ප්‍රශ්නයක් ගැන කතා බහක් ඇති වෙලා ඒකේ වෙනසක් ඇති වුණා නම් ඒකට ඇවිල්ලා හොට දාන්න ඇමරිකානු තානාපති නියට හේතුවක් ඇත්තේම නැහැ මේකේ පේනවා එක්තරා වෙනස් දෙයක් භූ දේශපාලනික තරඟයක් මේ ප්‍රදේශයේ කලාපයේ තියෙනවා අන්න ඒ කලාපයේ තියෙන මේ භූ දේශපාලනික තරඟයේ අධිරාජ්‍යවාදීන්ගේ වමනාව මේ යෝජනා කර තිබූ වැඩපිළිවෙලත් එක්ක ගැට ගැසී තිබුණයි කියන එක ඒ අනුව සැක කරන්න හිතනවා ඒ නිසා ජාතික ආරක්ෂාව පැත්තෙනුත්
අපේ ජාතික නිදහස පැත්තෙනොත් අපි මේ ගත්තා වූ තීරණය බොහෝ සෙයින්ම වැදගත් බව අපිට ඇමරිකන් තානාපතිනිය මතක් කර දී තිබෙනවා. එහෙනම් සියලු දෙනාටම ස්තුතියි අපේ ගෝඨාභය රාජපක්ෂ මහතාට අපේ මහින්ද රාජපක්ෂ මහතාට මේ සඳහා අපට ලබා දුන්නු ධෛර්යය මේ වෙනුවෙන් අපට ලබා දුන්නු අපිව මේ ගැන මැදිහත් වීම ගැන ඒ දෙපළකින් ලැබුණා වූ අනුග්‍රහය අපි අගය කොට සැලකමින් ආණ්ඩුවත් එතුමන්ගේ නායකත්වයත් මේ අනුව රැක ගැනීමට ඉදිරියට යාම අප කාගේත් බලාපොරොත්තු බව ප්‍රකාශ කරමින් මම ඊළඟට ආරාධනා කරනවා විමල් වීරවංශ අපේ ජාතික නිදහස් පෙරමුණේ නායක සහෝදරයාට ඔබ අමතක උලබ වරායේ නැගිනිහ පරයන්තය පිළිබඳ ප්‍රශ්නය අපේ ආණ්ඩුවේ ස්වභාවය පිළිබඳව තීරණය කරන ප්‍රශ්නයක් බවට පත් කරමින් තිබුණා. ඒ කියන්නේ අපේ ආණ්ඩුව පහුගිය ආණ්ඩුව 2017 මලික් සමරවික්‍රම හිටපු ඇමතිවරයා ඉන්දියාවේ විදේශ ඇමතිනි එවකට හිටපු විදේශ ඇමතිනිය සමග ඇති කරගත්තු ගිවිසුමකින් ලංකාවේ ව්‍යාපෘති 10ක් ඉන්දියාව සමග සිදු කිරීමට එකඟ වෙලා තිබුණා. ඒක එකක් තමයි කොළඹ වරායේ ගැටියක් ඉන්දියාව සමග පවත්වාගෙන යාම. ඒ වගේම සාගල රත්නායක හිටපු අමාත්‍යවරයා අවබෝධතා ගිවිසුමක් අත්සන් කරා. ඉන්පසුව 2019 ඒ ගිවිසුමෙනුත් නිශ්චිතව මේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාව ජපානය සමග එකතු වෙලා පවත්වගෙන යන්නේ ඒගොල්ලෝ යම්කිසි එකඟතාවයක් ඇති කරගෙන තිබුණා. ඒ තත්ත්වය ඇතුලේ තමයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් අපේ ආණ්ඩුව බිහි වෙන්නේ. ඒ අවබෝධතා ගිවිසුමත් එක්ක ඇතිවෙච්ච යම්කිසි බැඳීමක් පරණ ආණ්ඩුව ඇති කරලා තිබිච්ච නිසා තමයි නැගෙනහිර පර්යන්තය පිළිබඳ මේ විදිහේ යම්කිසි විවාදාත්මක වාතාවරණයක් ඇති වුණේ. නමුත් අවසානයේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන් ඒ වගේම ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් ඇතුළු අපේ රජය තීරණාත්මක තීන්දුවක් අරගත්තා. ඒ තමයි කොළඹ වරායේ තිබෙන වඩාත්ම වැදගත් අපේ රට නාවික ගමන් මාර්ගයේ පිහිටා තිබෙන රටක්. අනාගතයේ මේ නාවික ගමන් මාර්ගයේ පිහිටීම නිසා ඉතා විශාල ධනයක් උත්පාදනය කරන්න පුළුවන් හැකියාව තියෙන රටක් අදටත් වඩා. ඒ වගේම ඉන්දියානු සාගර කලාපයේ බටහිර බලවතුන්ගේ ඉතාම දැඩි අවධානයට ලක්වෙච්ච රටක් අපේ රට. පීටී මාතින් අපි ඉන්නේ ඉතාම තීරණාත්මක තැනක. මේ සියල්ල සලකා බැලුවම නැගෙනහිර පර්යන්තය කියන්නේ කොළඹ වරායේ තිබෙන සුවිශේෂී ආදායමක් උත්පාදනය කළ හැකි ජැටියක් පමණක් නෙවෙයි. ජාතික ආරක්ෂාව පැත්තෙන් ගත්තත් ඒ ජැටියේ වැදගත්කම ඉතා ඉහළයි. ඒ සියල්ල සලකා බලලා අවසානයේ අපේ රජය අපේ ආණ්ඩුව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන් අග්‍රාමාත්‍යතුමන් ඇතුළු අපේ ආණ්ඩුව නිවැරදි තීරණයක් ගත්තා. ඒ තමයි නැගෙනහිර පර්යන්තය 100%ක් කොළඹ වරාය අධිකාරිය සමග යටතේ පවත්වාගෙන යන්න. මේක ඉතා වැදගත් තීරණයක්. අපි හිතනවා එහෙම තීරණයක් ගැනීම පහසු නැහැ. අපිට පේනවා ඉන්දියානු තානාපති කාර්යාලයේ ඉන්පසුව දක්වා තිබෙන ඇතැම් ප්‍රතික්‍රියා වලින් ඔවුන් මේ තත්ත්වය ඉතාම කැමැත්තෙන් පිළිගන්න සූදානමක් තිබෙන බව පේන්නේ නැහැ. නමුත් මම හිතනවා ඒ මොනතරම් අසීරු තත්ත්වයක් වුණත් රටේ පැත්තට රටේ ජනතාවගේ අභිවෘද්ධිය පැත්තට අපි රටේ අනාගතයේ පැත්ත හිතලා ජනාධිපතිතුමන් ඒ අසීරු සහ අභියෝගාත්මක තීරණය අරගෙන තිබෙනවා. අපි ඉතාම කෘතවේදී වෙනවා, ගෞරවය පළ කරනවා ඒ අභියෝගාත්මක අසීරු තීරණය ගැනීම ගැන. සමහරු මත පළ කරනවා මේ භූදේශපාලන යථාර්ථය දකිනව නම් නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට දිය යුතුයි කියලා. භූදේශපාලන යථාර්ථයක් තියෙනවා, ඒක ඇත්ත. මේ ඉන්දියානු සාගර කලාපයේ බලය පිළිබඳ ප්‍රශ්නේදී ඉන්දියාව ඇමරිකාව සහ චීනය අතර මේ තුන්ගොල්ලෝ ඉන්දියාවයි ඇමරිකාවයි එකට ඉඳගෙන චීනය වෙනම ඉඳගෙන මේ පාර්ශ්වයන් තම තමන්ගේ බලය ස්ථාපිත කර ගැනීම සඳහා විශාල මෙහෙයුමක නිරත වෙන බව අපි දන්නවා. ඒ මෙහෙයුමක නිරත වෙන බව දන්න නිසාම මේ කවර පාර්ශ්වයකවත් ගොදුරක් බවට පත් නොවී සිටීමේ උනන්දු අපිට තිබිය යුතුයි. එහෙම හිටියොත් තමයි අපිට පවතින්න පුළුවන්.
बल केन्द्र अत्र गटुमे कोटस्कार बल केन्द्र अत्र गटुमे कोटस्कार गटुमे गुदुरु बवट अपेरट निरायासेम पत्तेन तेन सा मे हेमपत्म कल्पना कल तमय अपेरट गण तीरण गांडोनी अभी विश्वास करणवा अभी मे तीरणे गणीमट पेर अभी पाक्ष दहायक संविधान दहायक हटिट अभी एक टेकूना एकला अभी मते सामूहिक वैद्रिपत्कला एनिसा मापिट वगकी मखा युतुक मक्ति बेनवा जनाधिपत अपे आंडो मे तींदु वेदगत तींदु गणीम समग अपे एपिली बंद प्रतिचारे सामूहिक दपन ये सदा तमय अदापि मे माध्यम उपोत्तर तीरने कले मम विश्वास करणवा आंडो अतुले इंदगेन अपिट इटुकलान्न तीन भूमिका वक्ति කවුරුත් හිතිය යුතු නැ අපි කවර පාර්ශවයකවත් දේශපාලන වහලුන් කියලා. එහෙම වෙන්න කිසිම අවශ්‍යතාවයක් නැ. අපි හැම පක්ෂයක්ම ඒ පක්ෂවලට අයිති අනන්‍යතාවය තියෙනවා ස්වාධීනත්වය තියෙනවා. අපි 69 ලක්ෂයේ ජනවර්ම ආරක්ෂා කරන්න කැප වෙනවා මිස වෙන කිසි දෙයක් අපේ ප්‍රමුඛතාවය අතරට එන්නේ නැහැ. मेरटे पुदु जनता गोटाबे राजपक्ष जनाधिपत्यमान जयग्रहणे करवीमे पार्लिमेंटे तुनिंदेह बलयाक स्थापित करदीमे तबा तिबेन बलवत् अपेक्षावत् सफल करन्न जनाधिपत्यमान तिबेनना नम बाधावन् ए बाधावत् इवत् करन देन्न ए वगे मे ए जनता अपेक्षावन् उदुप्पत् करवन्न ईट एरहिव आंडुव तुलोहो पितत सिटिन सियलुम प्रतिवादी बलवेग समग गटेन्न अपि बियवी युतु नै අපි මේ පක්ෂ 10 අපි ඒ ස්ථාවරේ ඉන්නවා අපි වග කියන්නේ අන්කාරක් වඩා ජනවරමට මේ රටේ පොදු ජනතාව මහා අපේක්ෂාවන් දල්වගෙන කවදාකවත් කිසිම පක්ෂයකට මැතිවරණයකින් තුනෙන් දෙකකට ආසන්න බලයක් දුන්නේ නැහැ ඒ බලය දුන්නේ මේ පහුගිය මහා මැතිවරණය ඒ තරම් විශ්වාසයක් තිබු මහ ජනතාවගේ අරමුණු හා පරමාර්ථ නලන මුදුනේ තියාගෙන ගමන් කරන මාර්ගයකයි අපි ගමන් කරන්නේ ඒ නිසා අපි මේ අපේක්ෂාවන් අරමුණු වෙනුවෙන් මහජන අපේක්ෂාවන් අරමුණු ඒවා යථාර්ථයක් බවට පත් කිරීම වෙනුවෙන් කැප වෙනවා නැගිරල පරයන්තය පිළිබඳ ප්‍රශ්නෙදිත් අපිට අපි ඒ නියෝජනය ඉදිරියේදී අපි ආණ්ඩුව තුල සිටින් ඒ රටේ පුදු යහපත වෙනුවෙන් මහජනයා 69 ලක්ෂයක ජනතාව අරමේ තිබෙන පූජනීය පරමාර්ථය ඉටු කිරීම වෙනුවෙන් අපි අප කැප වෙනවා කියන එකත් මේ අවස්ථාවේදී අවධාරණය කරනවා මම දයසිරි ජයසිකර ගරු අමතුමාට ආරාධනා කරනවා ඔබ ඉදිරි අදහස් शुभ मध्यान महिता अभी काम सतोष दवसे अभी पक्ष दायक नायक अनलेस इवागम अभी पीलिपस्य हिटकू जनता वेस इवागेम अभी चंदे दून लक्ष्य हेरनावे अपे अधिक जनाधिपत मे चंदे लबून लक्ष्य हेरनामेक जनता विनुवे अभी हिताम निर्भीत इवागेम वेदगत रटन वेदगत देशपालन तीन शिवदीना पौगे सती आव अभी तम अभी शिवदीनाम एकावागे इकट इंदगेन अभी तीन गे मे नगेन्द्र जटीय सीयट सीया मेरटे अनिवार्य वलाय अधिकारियट जलती कारण पद अभी दडी मत की ඔබ දන්නවා මේ සම්බන්ධව විශාල ප්‍රශ්න ගන්නවා පෞද්ගලික කාර්යපාලන තුළ ඇති වුණා. ඒකෙදි මම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා අපේ අධිකාර ජනාධිපතිතුමාට ගරු අග්‍රාමාත්‍යතුමා ඇතුළු කැබිනට් මණ්ඩලයට මේ ගත්ත තීන්දුවට ඔවුන්ගේ ශක්තිය අපිට ලබලා දීම ගැන. එනිසා ඉතාම අසීරු තීන්දුවක් නැවත රට වෙනුවෙන් හිටගෙන ගැනීම ගැන අධිකාර ජනාධිපතිතුමාටත් ගරු අග්‍රාමාත්‍යතුමාටත් කැබිනට් මණ්ඩලයටත් මේ රටට शक्ति मे आंडोड़ शक्ति लक्ष हटनामे जनता अभी स्तुति गौरव पलिनी मे कारण लेजी पास कारण मेक पेहदल भूदेशपालनिक कारण मत बद्धवेच कारण दिदा पहलोट मेरटे नगेन्द्र जटीय मेट हारसीय खदल अतिगुणे महेंद्र राजपक्ष इवागेम इकट आवश्यक दुमकर सियाल गिंदंट आवश्यक तेन्द्र कंदवल एक लबलधीरति नम दिदास्पाले रणिल विक्रम सिंह महत्या अद रणिल विक्रम सिंह महत्या भूदेशपालन कथा करना तुम्हारा किसी ऐतिहा कथा करना हेतु
දෙදාස් පහළවේ තමයි මේ නැගින්ද ජැත්තිය සම්වර්ධනය කරන්න ඉතුරු කොටස් ටික සම්වර්ධනය කරන්න ටෙන්ඩර් කැඳවීමක් කරා. ඔබට මතක ඇති කම්පැනි හතක් ආව මේ ටෙන්ඩර් එකට. ඒකේ තිබුණා ලෝකේ තියෙන දැවැන්තම shipping companies. South Africa, දකුණු අප්‍රිකාවේ කම්පැනි තිබුණා, චීනේ කම්පැනි තිබුණා, ඇමරිකාවේ කම්පැනි තිබුණා, ඉන්දියාවේ Tata company එක වගේ තිබුණා, මේ වගේ Mitsubishi මේ වගේ විවිධ විශාල දැවැන්ත Maersk කියන කම්පැනි වගේ විශාල දැවැන්ත කම්පැනි හත මේකට ඉදිරිපත් වුණා මේ ආයෝජනය කරන්න රටවල් නෙමෙයි මේ කම්පැනි විදියට ආපු එක රටවල් බලාපොරොත්තු වෙන්නේ නැහැ මේකට සම්බන්ධ නමුත් මේ ආපු ටෙන්ඩර් එක ඕපන් කරන්නේ නැතුව තුන්වර මේකේ යෝජනා සම්පූර්ණයෙන් වෙනස් කෙරුවා එක එක විදිහ ඒ කියන්නේ ලංකාව ඇතුලේ කවුරු හරි වැඩ කරනවා නම් ඒගොල්ලන්ට ඉදිරිපත් වෙන්න බෑ කියලා දැම්ම මේ ටෙන්ඩර් එක කරලා ඉවර වෙනවා ඊළඟට මේ විදිහට එක එක්කෙනා එක එක්කෙනා එක එක්කෙනා මේ ටෙන්ඩර් හතෙන් හත් දෙනාම එකින් එක එක්කෙනා අයින් කරනවා තුන් පාරක් මේ ටෙන්ඩර් එක වෙනස් කරනවා ඒ කියන්නේ ටෙන්ඩර් එක කැඳවලා ඔෆර් කරන්න තියෙදි නැත්තම් මේක දෙන්න තියෙදි තුන් පාරක් රයින් ලෙක්කමසිංහ මහත්තයාගේ ඒ ආර්ථික කමිටුව විසින් විවිධ යෝජනා ගෙනල්ලා මේ ටෙන්ඩර් එක සම්පූර්ණ හදාකප්පල් කරලා දැම්මා. හදාකප්පල් කරලා දාලා තමයි ඉන්දියාවත් ජපානයත් එකතු කරගෙන මේ ආයතන අවස්ථාව හදා ගන්න පුළුවන් වැඩ පිළිවෙල සකස් කරගන්නේ. අර විවාලිවාස වැත්තමාර්ග වගේ ප්‍රොජෙක්ට්ස් 10ක් එක පැත්තකින් ගේනවා අනිත් පැත්තෙන් සාගර රත්නායක වැත්තමාර්ගී ලස්සන් කරනවා. මේ විදිහට ගෙනල්ලා සම්පූර්ණ මේක භූදේශපාලනික වැඩපිළිවෙලකට ගෙනාර රයිල් ලික්කමසිංහ මහත්තයා අත්ත වශයෙන් ඉන්දියාව මෙතෙන්ට වැදියක් වෙන්නේ රයිල් ලික්කමසිංහ මහත්තයා කරපු ඒ විකාර වැඩසටහනේ ප්‍රතිඵලයක් විදියට ඒ නිසා අවසානයේ මොකද වුනේ අවසානයේ මේ ගහලා තිබුණු දියුසුම් වලට ගෝඨාභය ජනාධිපතිතුමාට හිරවෙන්න සිද්ධ වුණා මොකද ඔවුන් 2015 2019 තුල ක්‍රියාත්මක කරපු වැඩපිළිවෙල තුන අතරම ඔබ දන්නවා මේ අවුරුදු 4 තුල ලක්ෂ 76ක් අපි එක අවුරුද්ද සම්පූර්ණයෙන් මේ වරාය තුල කොළඹ වරායේ පමණක් දැනට තියෙන තත්ත්වය තුල අපි ගෙනින්. ඊළඟට අපිට මේ නැගෙන්න ජැටි හදාගත්තා. තවත් ලක්ෂ 25ක විතර අලුත් කන්ටේනර් හැන්ඩල් කිරීමේ වැඩපිළිවෙලක් අපිට මේක ඇතුලේ අලුතෙන් එනවා. මේක ලොකු ආදායමක් මේ රටට. ඒ විතරක් නෙමෙයි ලංකාව පිළිබඳව හදලා තියෙන ආසියානු සම්බන්ධන බැංකුවේ හදලා තියෙන සමස්ත වැඩපිළිවෙල ඉවරුනාම 2030 දක්වා මේ කොළඹ වරාය සංවර්ධන ක්‍රියාදාමයේ යන්න උඩ හරින 2030 අපේ ටාගට් එක මොකක්ද රටට 2030 ේ ටාගට් එක තමයි ලෝකේ පළවෙනි 10 දෙනා අතරට ලංකාව වෙනවා අනිවාර්යෙන් මිලියන 20ක කන්ටේනර්ස් අවුරුද්දකට හැන්ඩල් කරන්න පුළුවන් නැත්තම් වැඩපිළිවෙල සකස් කරලා දිනනවා 2030 වෙනකොට මේක තමයි කොළඹ වරායේ සමස්ත වැඩපිළිවෙල එතකොට මේ වැඩපිළිවෙල තමයි රටට ඕනා කරන්නේ මේක මේ එක එක පුද්ගලයන්ට හෝ නැත්නම් පක්ෂවලට හෝ නැත්නම් රටවල් වලට උමනා කරන විදියට නෙමෙයි අපි කල්පනා කරන්නේ ශ්‍රී ලාංකිකයෝ විදියට මේ රටේ අනාගතය වරාය කොළඹ වරාය අපි මර්මස්ථානයක් විදියට අපි පාවිච්චි කරන්නේ අත්ත වශයෙන් ඒ වැඩපිළිවෙල සඳහා 2030 වෙනකොට අපි හරියට මේ ක්‍රියාදාම ඉදිරියට ආරම්භ ගියෝ ලංකාව ලෝකයේ 4 වෙනි හෝ 5 වෙනි ස්ථානට එනවා මිලියන 22කට වැඩි ප්‍රමාණයක් කන්ටේනර් හැන්ඩල් කරන රටක් විදියට වැඩිම කරන්නේ දැන් අද දෙකට විතර කරන්නේ අද චයිනාවල අපි ඊට වැඩිය
තින් අපි නැගෙනහිර ජටිය සම්බන්ධයෙන් අපි කරපු ඒ ප්‍රකාශ ඒ වගේම අපේ හඬ ඒ වගේම වෘත්තීය සමිති ගත්ත විතර ක්‍රියාමාර්ග නිසා අවසාන වශයෙන් ජනාධිපතිතුමා හා අග්‍රාමාත්‍යතුමා ජනමතයට සංවේදී වෙලා නැගෙනහිර කොළඹ නැගෙනහිර ජටිය සම්බන්ධයෙන් ගත තීන්දුව ගැන අපේ පළමුවෙන්ම ස්තුතිය මේ අවස්ථාවේ ප්‍රකාශ කර සිටින්න කැමතියි. ඒ වගේම මම මේ අවස්ථාවේ කියන්නට ඕන මෙම නැගෙනහිර ජටිය සම්බන්ධ තීරණය කෙලින්ම ඉන්දියාවේ මැදිහත් වීමක් තියෙන බවට බොහොම පැහැදිලිව පේන තියෙනවා. ඉන්දියානු තානාපති කාර්යාලය නිකුත් කරපු නිවේදනයෙන් ඒක ඉතාමත්ම පැහැදිලි වෙනවා. රටක් අලුතෙන් බලයට පත් වුණාට පස්සේ ඒ ආණ්ඩුවට ස්වාධීනව තීරණ ගැනීමේ අයිතියක් තියෙනවා. යම් ගිවිසුමක් අත්සන් කළා තියෙනවා නම් ඒ ගිවිසුම යලි සලකා බලන්න ජනමතය යනු අයිතියක් තියෙනවා. ඉතින් ඉන්දියාව මේ විදියට රටේ ජනමතයට හා ස්වෛරීත්වයට තානාපති කාර්යාල හරහා බලපෑම් කිරීම ගැන මා මුලින්ම කනගාටු වෙන බව කියන කැමතියි. මම මේ අවස්ථාවේදී මේක ඉතාමත්ම තීරණාත්මක තත්ත්වයක්. ලංකාව ඇතුලේ ඉන්දියාව, ඇමරිකාව, ජපානය ප්‍රමුඛ එක බලකඳ ඌරක් අද පැහැදිලිව පේන්න තියෙනවා. අනිත් පැත්තෙන් චීනය සහ ඒහා පරිවාර රාජ්‍යයන් විශාල ප්‍රමාණයක් ආර්ථික බලකඳ ඌරක ක්‍රියාත්මක වෙන බව බොහොම පැහැදිලියි. මේක අපි හැම තැනදීම දැන් අප්‍රිකානු කලාපය ඇතුලේ පකිස්තානයේ අධිවේගී මාර්ගය ඕමාන් ඉදලා පකිස්තානට පිහිටුවද්දී මේ ක්‍රියාමාර්ගය අපට බොහොම පැහැදිලිව දකින්න ලැබෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ චීනයේ හෝ ඉන්දියාවේ හෝ ඇමරිකාවේ හෝ බලවතුන්ගේ බලයට හසු වෙච්ච රටක් වෙන නෙවෙයි. අපට උපායමාර්ගික වැඩපිළිවෙලකින් අපේ ජාතික ස්වාධීනත්වය තහවුරු කර ගැනීම අවශ්‍යයි. විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගෙන් එවැනි ජාතික නායකත්වයක් අපි බලාපොරොත්තු වෙනවා. අපි දන්නවා මේක ඉතාම අසීරු තත්ත්වයක්. අපි හැමෝම පහුගිය විශේෂයෙන් පහුගිය අවුරුදු 10 ඇතුලේ 77න් පස්සේ විශේෂයෙන්ම ගත්ත දේශපාලන තීන්දුව තුළ අපි මේ ජාත්‍යන්තර බලකඳුරට හිර වුණා. ඒකම ප්‍රතිඵලයක් හැටියට 30 අවුරුදු යුද්ධයකට යන්න සිද්ධ වුණා. අපි දන්නවා අපේ ආණ්ඩුව අපේ පාලකයෝ හරි බයයි ඉන්දියාවට. මොකද චීනය ඇමරිකාව නොකරන දේශපාලන බලපෑමක් කිරීමේ හැකියාව ඉන්දියාවට ඕනම මොහොතක තියෙනවා. ඒ නිසා මා මේවැනි සංවේදී තත්ත්වයක් අපි මේ සටන් පාඩ හැටියට මේව කිව්වට ඉතාම බරපතල සංකීර්ණ තත්ත්වයක්. මේ වගේ අභියෝගයකට මුහුණ දෙන්න ජනාධිපතිවරයාට හෝ අග්‍රාමාත්‍යවරයාට හෝ ආණ්ඩුව කොට හෝ තනියම පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේක තවදුරටත් මේ තෙරපීම එන බව අපි දන්නවා. ඒ නිසා මේ තෙරපීමෙන් ගැලවීම සඳහා මා මේ අවස්ථාවේදී මේ පක්ෂ ගණනාවක සැදුම්ලත් මේ අවස්ථාවේදී සියලු දෙනාගේ අදහස් හැටියට අපි ඉදිරියේ සම්මුතියකට එමට ප්‍රථම ජනාධිපතිවරයා විසින් කළ යුතු මූලික දේ මම හිතන්නේ ජාතික මණ්ඩලයක් පත් කළ යුතුයි. ඊට ඒ සඳහා විශේෂයෙන්ම විපක්ෂ නායකවරයාත් අනිත් සියලු පක්ෂත්ගෙන් සැදුම්ලත් රට වෙනුවෙන් රටේ ආරක්ෂාව වෙනුවෙන් මේ සංකීර්ණ තත්ත්වය පැහැදිලි කළා. ජාතික මණ්ඩලයක් හදලා ජාතික මණ්ඩලය තුළ සාමූහික තීන්දුවකට අපි එන්න ඕන. විපක්ෂයත් මේ සම්බන්ධයෙන් කියන්නේ ස්ථාවරව කියන්නට ඕන. මොකද්ද කියන්නේ කියලා. ආණ්ඩු විවේචනය කළ කොහොම හරි බලයට එන නෙමෙයි. ඒ වගේම අනිත් අවශේෂ විශේෂම දෙමළ ජාතික සන්ධානය වගේ පක්ෂ පටු ජාතිවාදී නොවී මේ රටේ ශ්‍රී ලාංකිකයෝ හැටියට ඒත් මේ ජාතික මණ්ඩලයට ඇවිල්ලා රට වෙනුවෙන් පෙනීදී කියලා අපි බලාපොරොත්තු වෙනවා. මොකද ඒගොල්ලගේ රට ඉන්දියාව නෙවෙයි ශ්‍රී ලංකාව වෙන නිසා. ඒ වගේම අනිත් වාමාංශික පක්ෂ ජනතා වික්ති ප්‍රමුණ වෙන්න පුළුවන්. තවත් කුඩා පක්ෂ වෙන්න පුළුවන්. ඒ සියලු පක්ෂෝලින් සැදුම්ලත් රටට ආදරය කරන වගකීතු ආයතන වලින් සැදුම්ලත් ජාතික මණ්ඩලයක් ඇති කළ යුතුයි කියලා මා කල්පනා කරනවා. ඒ යෝජනාව අපි ජනාධිපතිතුමාට කරනවා. එතකොට තීරණයක් ගන්න විධායක ජනාධිපතිවරයා නෙවෙයි රටක් හැටියටයි අපි තීරණයක් ගන්නෙ. ජාතික සංහිඳියාවක් අවශ්‍යයි. අද රටේ විශාල ආර්ථික අර්බුදයක් තියෙනවා. ඕන තැනකින් පුපුරා යන්න පුළුවන්. ඕන මන්තවාදයක් බිහි වෙන එක ප්‍රධාන සාධකයක් ආර්ථිකයේ. විශේෂයෙන්ම උතුරුහා නැගෙනහිර පළාත්වල එවැනි විභවයන් ඕන තරම් අතු කරන ඉඩකඩ තියෙනවා. ඒකට ඉඩ නොතබා රටට දැවැන්ත ආර්ථික විසඳුමකට ජාතික සංහිඳියාවකට වැඩපිළිවෙලක් අපි රටට ඉදිරිපත් කරන්න ඕනේ. ඒ වගේම ඉන්දියාවගේ රටවල් කුමන පක්ෂ බලයට ආවත් ඇමරිකාවගේ රටවල් කුමන පක්ෂ බලයට ආවත්
ඒ රටේ වරාය ගුවන් තොටුපළ භූමිය සම්බන්ධයෙන් තීරණ ගනිද්දී ජාතික ප්‍රතිපත්ති සැලසුම් සභාවක් තියෙනවා. ඒ නිසා ජාතික ප්‍රතිපත්ති සැලසුම් සභාවක් ස්ථාපිත කළා අනිවාර්යම ජනාධිපතිවරයා ඇතුළු සියලු දෙනාම ඒකට යටත්ව තීන්දුව ගැනීමේ ව්‍යුහයක් අපට අවශ්‍ය වෙනවා. ඒ වගේම ආර්ථික සංවර්ධනය පිළිබඳ උපාය මාර්ගයක් අපට අවශ්‍යයි. ඒකෙන් තොරව මේකට උත්තරයක් අපට හම්බෙන්නේ නැහැ. මේ සියලු ප්‍රශ්න තියෙන ආර්ථිකයත් එක්ක අපේ ඉදිරි ලෝකේ අපි දන්නවා කොරෝනා වෛරස් එක යටතේ අපි ඉන්නේ. වැක්සින් එකෙන් මේකට උත්තර හම්බ වෙනකොට උත්තරයක් නැහැ. මේ වැක්සින් එක ඇවිල්ලා තියෙන එක කොරෝනා හේකට තවත් කොරෝනා කීයක් එයිද කියලා අපට කියන්න බෑ. විවිධ ස්වරූපෙන් එන්න පුළුවන්. ආයිත් වැක්සින් එකක් ගහන්න වෙන්න පුළුවන්. මම නම් ওই වැක්සින් එක ගහන්නේ නැහැ. මගේ අදහසක් විදියට මේ ඒ නිසා අපි මේ හැම ප්‍රශ්නයකටම විශේෂයෙන්ම කොරෝනා වෛරස් එක යටතේ ලෝකේ සම්ප්‍රදායික ආර්ථික ක්‍රමයේ අර්බුදයකට ගිහිලා තියෙනවා. ඒ නිසා අපට විකල්පයකට යන්න ඉඩ තියෙනවා. ලෝකේ නිකන් වාමාංශික පක්ෂ නෙවෙයි කුඩා කණ්ඩායම නෙවෙයි විශාල දැවැන්ත රාජ්‍යයන් හැටියට ප්‍රධාන ජාතික පක්ෂ ඉතාම වැදගත් ප්‍රතිපත්තිමය තීරණවලට එළඹෙනවා. ලෝකේ පරිසරය රැකීම සම්බන්ධයෙන්, ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන්, සංවර්ධන උපායමාර්ග සම්බන්ධයෙන් අපේ රටේ එහෙම සාකච්ඡාවක් නැහැ. ඒ නිසා ජනාධිපතිතුමාට අපි කියන්න කැමති මේ කොරෝනා වෛරස් සත්වයේ ආශිර්වාදයක් කරගෙන ලෝක බලවතුන්ගෙන් ගැලවිලා විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට පිටිටලා විකල්ප සංවර්ධන උපායමාර්ගයට අපි ගිහිල්ලා අපිට පුළුවන් මේ සියලු ලෝකෙම කඩා වැටෙද්දී ප්‍රධාන ජාතියකට අපිට නැගී හිටින්න පුළුවන්. ඒ නිසා ආර්ථික සැලසුමක් අවශ්‍යයි. ඒ වගේම ව්‍යවස්ථා සංශෝධනයක් කිරීගෙන යනවා. ඒ ව්‍යවස්ථා සංශෝධන සියලු පාර්ශ්වයන් සහභාගී කරගෙන වැඩපිළිවෙලක් අපි හදන්න අපේ ව්‍යවස්ථා සංශෝධනයේ කොයිතරම් ජාතික ආරක්ෂාව නිරූපණය වෙනවද කියන එක වැදගත්. ඒ නිසා ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් පත් කළා තියෙනවා. ඒ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලෙන් ඉදිරි කාලයේ යෝජනා කරන ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වෙනසක් සහිතගෙන ව්‍යවස්ථා කුමක්ද යන්න ඉතා වැදගත්. ඒ නිසා මෙන්න මේ පංචවිධ කරුණු පහට අවධානය යොමු කිරීමෙන් තමයි මේ ප්‍රශ්නයට පිළිතුරක් හොයන්න පුළුවන්. ජනාධිපතිතුමාට තුනින් දෙකක බලයක් තියෙනවා. එතුමාට අවශ්‍ය තුනින් එකයි. ඒ තුනින් එකක් සංහිඳියාවකට ගෙනල්ලා රටේ පූර්ණ ජාතික සම්මුතියක් හැදුවොත් විදේශිකය ඉන්දියාව කොච්චර ලකුණත් ඇමරිකාව කොච්චර ලකුණත් අපිට මුහුණ දෙන්න පුළුවන්. ඒ විශ්වාසය අපට තියෙනවා. ඒ විශ්වාසය අපට තියෙනවා. ඒ නිසා ජනාධිපතිතුමාට අපට කියන්නේ ඔබතුමාට ශක්තිය තියෙනවා ජාතික සංහිඳියාවක් ඇති කරගන්න. කරුණා කළා ඔබතුමා මැදිහත් වෙලා පූර්ණ ජාතික එකමුත්තාවයකින් ඉන්දියාවට හෝ වෙනත් ඕනෑම විදේශීය ආර්ථික දේශපාලන බලපෑම් වලට මුහුණ දෙන්න ශක්තිය ගන්න. ඒකට ශක්තිය දෙන්න අපි සූදානම් බොහොම ස්තුතියි. පූජනීය අතුරලිය රතන ස්වාමීන් වහන්සේ ඇතුළු පක්ෂනායකයන් සියලු දෙනාගෙන්ද සහෝදර මාධ්‍යවේදීන්ගෙන්ද අවසරයි. නැගෙනහිර ජැටිය බේරගන්න බටහිර ජැටිය බිලිදුන්නේ ඇයි? අක්කා බේරගන්න නංගී බිලිදුන්නාද, නරබිල්ල බේරගන්න කුකුල් බිල්ලක් දුන්නාද යනාදි වශයෙන් අද සමාජය තුළ අලුත් කතිකාවතක් බිහි වෙමින් තිබෙනවා. බිහි කරන්න උත්සාහ කරමින් තිබෙනවා වඩාත් නිවැරදියට කිව්වොත්. ඒ නිසාම මේ ජැටි පිළිබඳ මෑත කාලීන ඉතිහාසයට එබී බලන්නේ නැතුව ඇමති මණ්ඩලය ගත්ත තීරණයේ සාධාරණත්වය පිළිබඳ කාටවත්ම නිගමනවලට එළඹෙන්න බෑ. 2001-2004 පැවති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව අලුත් කොළඹ වරායේ අලුත් දියකඩනයක් හදලා අලුත් වරායක් ගොඩනගන්න මීටර් 18කට වඩා ගැඹුරු අලුත් වරායක් ගොඩනගන්න ආසියානු සංවර්ධන බැංකුවේ ණයක් කිල්ලු අවස්ථාවේ ඒ ණය ගිවිසුමේ එක කොන්දේසියක් තමයි යූ අකුර හැඩයට හැදෙන මේ වරායේ තිබෙන පර්යන්ත තුනම ආණ්ඩුවේ පෞද්ගලික අංශෙත් හවුල්කාරී ව්‍යාපාර ලෙස සංවර්ධනය කර පවත්වා ගත යුතුයි කියන එක. 2005 මහින්ද රාජපක්ෂ මැතිතුමන් ජනාධිපති ධූරයට පත් වෙලා මුදල් දැමති තනතුරට පත් වුණාම මේ ගිවිසුම අත්සන් කරන්න එතුමාට එනවා. එතුමා කියනවා එහෙම බෑ, අඩුම ගානේ එක පර්යන්තයක්වත් වරාය අධිකාරියේ සතු වීතුට සතු විය යුතු බවට මේ ගිවිසුම සංශෝධනය විය යුතුයි, නැතිනම් මට මේක අත්සන් කරන්න බෑ කියලා. ඒ අනුව එක් පර්යන්තයක් වරාය අධිකාරියේ පූර්ණ අයිතිය යටතේ අනිත් පර්යන්ත දෙකම පෞද්ගලික වරාය අධිකාරියේ හවුල් ආයෝජන විදියටත් සංවර්ධනය කරනවා කියන පදනමෙන් තමයි මේ අලුත් දිය කඩනේ සහ
අලුත් ඒ මත බිහි වෙන අලුත් වරාය බිහි වෙන්නේ. ඒ නිසා එක පැත්තකින් එක ජැටියක් පමණයි මේ ගිවිසුම අනුව වරාය අධිකාරියට සම්පූර්ණයෙන් තියාගන්න වෙන්නේ. චීනය සමග හවුල් ව්‍යාපාරයක් විදිහට ජාත්‍යන්තර කොළඹ බහලුම් පර්යන්තය තියෙනවා වගේම නැගිනේර පර්යන්තය හෝ බටේර පර්යන්තය අනිවාර්යයෙන්ම තවත් හවුල් ව්‍යාපාරයක් ලෙස සංවර්ධනය කළ යුතු වෙනවා. ආණ්ඩුව ඉතාම නිවැරදිව නැගිනේර පර්යන්තය සඳහා තෝරගන්නවා. මොකද නැගිනේර පර්යන්තය උපාය මාර්ග වශයෙන් වැදගත්. එය තමයි වරාය අධිකාරිය සතු වේ යුත්තේ. 2014 දී වරාය අධිකාරිය නැගිනේර පර්යන්තය ඉදිකරන්නේ පදනමි. මොකද මේ වරායේ බැක් ටු බැක් ඔපරේෂන්යක් නැත්නම් පර්යන්ත අතර මෙහෙයුමක් කළ හැකි එකම පර්යන්තය නැගිනේර පර්යන්තය පමණමයි. නමුත් අවාසනාවට පහුගිය ආණ්ඩුව 2017 අප්‍රේල් මාසේ 25 වෙනිදා එවකට අමාත්‍ය ධූරයක් දැරූ මලික් සමරවික්‍රම මැතිතුමාත් ඉන්දියාවේ සුෂ්මා ස්වරාජ් අමාත්‍යතුමියත් අත්සන් කළ ගිවිසුම් ප්‍රකාරව උපාය මාර්ග වටන සම්පත් ගොන්නක්ම ඉන්දියාව සමග හවුලේ සංවර්ධනය කරන්න එකතාවය හදාගන්නවා. එතෙන්දී ඒ ගිවිසුමේ කොළඹ වරායේ පර්යන්තයක් යනුවෙන් පර්යන්තයක් ද සංවර්ධනය කරන්න තීරණ කරන එක නැගිනීර වූ බටේර විය හැකි. මොකද ඒ වෙනකොට ජාත්‍යන්තර පර්යන්තයේ චීනයට දීලා ඉවරයි. 2019 මැයි මාසේ 28 වෙනිදා වරාය ඇමති සාගල රත්නායක මැතිතුමන් චීනයේ සමාන ජපානයේ සහ ඉන්දියාවේ තානාපතිවරුන් සමග අත්සන් කර ගිවිසුමෙන් ඒ නැගිනීර පර්යන්තයේ බවට සඳහන් කරනවා. ඒ නිසා මේක මේ ආණ්ඩුව ඇති කරගත්ත ප්‍රශ්නයක් නෙවෙයි. මේ ආණ්ඩුව බලයට පත් වෙනකොට පසුගිය ආණ්ඩුව අපේ කර්මපත පටවපු කර්මයක් තමයි මේ ආණ්ඩුවට මුහුණ දෙන්න සිද්ධ වුනේ. මේ නිසා ජාත්‍යන්තර බැඳියාවක් ආණ්ඩුවට තිබුණා. හැබැයි අපේ උපාය මාර්ග වශයෙන් වඩාත් වටිනා නැගිනීර පර්යන්තය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව තීරණය කළ ආකාරයෙන්ම අනිවාර්යෙන්ම වරාය අධිකාරිය මත තිබිය යුතුයි කියලා මේ ආණ්ඩුව බලයට පත් කරපු ජාති මාමක බලවේග දේශපාලන පක්ෂ පොදු සම්මුතියක හිටියා. මේ නිසා ජනාධිපතිතුමන් ජාත්‍යන්තර බැඳියාවට වඩා රටේ ජනමතයට මුල්තැන දෙමින් නැගෙනහිර ජැටිය වරාය අධිකාරියේ පූර්ණ දායකත්වයෙන් සංවර්ධනය කළ යුතුයි කියලා තීන්දුව කරලා ඒක අමාත්‍ය මණ්ඩලයත් ඒකමතිකව සම්මත කරා. ඇත්තෙන්ම රාජපක්ෂ වරුන්ගේ එක උරුමයක් කියලා අපිට හිතෙනවා. 2009 දී මහින්ද රාජපක්ෂ මැතිතුමත් මෙවැනිම තීන්දුවක් ගත්තා. ලෝකයේ බලවත් රටවල් සියල්ලම එකපසක හිටගෙන ජාත්‍යන්තර සංවිධාන සියල්ලම එතනම හිටගෙන කොටි සංවිධානයේ සමග යුද්ධයේ අවසන් නොකර වහාම සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර කොටින් සමග සාකච්ඡා කළ යුතුය කියද්දී රටේ ජනතාව ඉල්ලා හිටියන්නේ නැහැ. දැන් ඉතුරු වෙලා තියෙන කොටියගේ වලිගේ විතරයි. ඒ නිසා මේ කොටි ත්‍රස්තවාදී අවසන් වෙනතුරු යුද්ධයේ ඉදිරියට යා යුතුයි කියලා. දැවැන්ත ජාත්‍යන්තර පීඩනයේ හමුවේ රටේ ජනමතයට ගරු කරලා මහින්ද රාජපක්ෂ මැතිතුමා කොටි ත්‍රස්තවාදී අවසන් කළා. එහි ජාත්‍යන්තර පළ විපාක අදත් අපි භුක්ති විඳිනවා. නමුත් රට තුල මහා සාමයක් උදා වෙලා සංවර්ධනයක් උදා වෙලා ජනතාවේ ජනාධිපතිතුමාට රාජපක්ෂ වරුන්ට ජාත්‍යන්තරයේ පීඩනයට අදත් මුහුණ දෙන්න සිදුවත් එහි ප්‍රතිලාභ රටේ ජනතාව භුක්ති විඳිනවා. ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමත් ඒ අඩිපාරේම ගමන් කරමින් ජාත්‍යන්තර සම්බදියාවට වඩා රට අංක එකට තැබීම පිළිබඳ අතිගරු ජනාධිපතිතුමන්ට අපේ ප්‍රණාමය පුද කරන්න මේක අවස්ථාවක් කරගන්නවා. ඒ වගේම මේ පක්ෂ 10 එකට එකතු වුණේ නැගිනීර ජැටිය බේරගන්න විතරක් නෙවෙයි, මෞබිම අනතුරට වැටෙන ඕනෑම අවස්ථාවක මේ සමගියේ මේලසීම තබාගෙන රට රකින්න පවුරක් ලෙස කටයුතු කරන්න අපි ලෑස්ති කියන පණිවිඩයත් අපි අද ජාතිය හමුවේ තියෙනවා. බොම්පින් මම ඊළඟට මහාචාර්ය තිස්ස විතාරණ මැතිතුමන්ට ආරාධනා කරන අදහස් දක්වන්න. සියලු පක්ෂවල නායක සහෝදරවරුන්ගෙන් අවසරයි. පැමිණ සිටින මාධ්‍යවේදී සහෝදරවරුනි සහෝදරයනි, අද අපි මේ මාධ්‍ය සාකච්ඡාව
පවත්වන්නේ අප රට වෙනුවෙන් අප ජනතාව වෙනුවෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගෙනයි මේ ජයග්‍රහණය ලබා ගැනීමට අපි අපේ කෘතඥතාවය පළ කරන්න ඕන ගරු ජනාධිපතිතුමාට අගමැතිතුමාට කැබිනට්ුවට ප්‍රධාන වශයෙන් ආණ්ඩුවට මේ හිටපු යහපාලන ආණ්ඩුව ඇති කරපු ප්‍රශ්නයක් මුල් කරගෙන තමයි මේ සටන ගෙනියන්න සිද්ධ වුණේ ඒ යහපාලන ආණ්ඩුව නව ලිබරල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන ආණ්ඩුවක් හැටියට ඒගොල්ලන්ගේ ඒ ප්‍රතිපත්ති වලට ගලපෙන විදිහට අප රටේ සම්පත් පිට රටවල් වලට අලෙවි කිරීමේ වැඩපිළිවෙල දියත් කරන්න කටයුතු කළා ඒගොල්ලන්ගේ තර්කය වන්නේ වැරදි ප්‍රතිපත්ති තුලින්ම පිළිගන්නවා ණය බර වැඩි වෙලා වැඩි වෙලා ඒක නිසා මේ සම්පත් විකිණීම තමයි මාර්ගය මේකෙන් ගැලවෙන්න කියලා නමුත් ඒක කළාම මොනවද වෙන්නේ රටට ලැබෙන ආදායම නැති වෙනවා අඩු වෙනවා ඒක වෙනවත් එක්කම අනෙකුත් රටවල් වලට යට වෙන්නත් අපිට සිද්ධ වෙනවා ඉතින් ඒ පාඩම තමයි මෙතනින් අපිට ඉගෙන ගන්න සිද්ධ වෙලා තියෙන්නේ මට සතුටුයි කියන්නේ ලංකා සම සමාජ පක්ෂයේ හැටියට ඒ කාලේ ඉඳලාම අපි බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී විරෝධී සටන ගෙනියනකොට මුළු රටම ආර්ථිකය අල්ලගෙන හිටියේ බ්‍රිතාන්‍ය පිට රට පාලකී ඉතින් මේ තත්වෙන් රට ගලවගෙන අප රට දියුණු කිරීමට අවශ්‍ය නම් එය කිරීමට මර්මස්ථාන තියෙනවා ඒ මර්මස්ථාන රටේ ආණ්ඩුවේ අයිතියට රජයේ අයිතියට ගත යුතුමයි ඒව අතරේ ප්‍රධාන ඉල්ලීමක් පුනේ වරාය ජනසතු කිරීමයි ඒ වාගේ වැදගත් කාර්යයක් ඉෂ්ටකරන්න උමනාව ඇති වෙන්නේ වරායෙන් තමයි බඩු අප රටෙන් පිට යන්නේ පිට රට බඩු අප රට ගේන්නේ ඒක වෙලඳාම සියල්ලම පරිහරණය කරන්න පුළුවන් වන්නේ මෙතනින් ඉතින් ඒක පිට රට ඇයට අතට දුන්නොතින් ඒ තත්ත්වය කොහොමද අපි ගෙනියන්නේ කොහොමද බඩු මිල නියම කරන්නේ කොහොමද බදු ප්‍රතිපත්ති හදන්නේ ඉතින් සහෝදර සහෝදරියනි මෙන්න මේ වාගේ තත්ත්වයකින් තමයි අප රට බේරගත්තේ ඒක විතරක් නෙමෙයි මේ නැගිනහිර පරියන්තය තුලින් මහනැව් වලින් කුඩා නැව් වලට පහසුවෙන් මේ බඩු මාරු කරමින් මේ අපේ කලාපේ ඒ හරහා මේ පිට යවන්න පහසුකම් ලැබෙන නිසා විශාල ආදායමක් අනාගතයේ අපට ලැබෙනවා ඉතින් මේවාගේ තත්වයක් තියෙද්දී මොකද්ද මේ ගිය යහපාලන ආණ්ඩුව කරන්න බැලුවේ ඒකෙන් 149ක් මේ ඉන්දියාවේ ජපානයේ කොම්පණි වලට බාර දෙන්නයි
ඒ ආදායම ලබා ගන්න ඒ පාලනය කිරීමේ බලය නැති නැති කර ගන්න එතකොට ඒ අයට තමයි තීන්දුව කරන්න හැකියාව ලැබෙන්නේ අපේ ආර්ථිකය පාලනය කරන ආකාරය ඉතින් ඒ තත්වයෙන් තමයි මෙන්න මේ සටන තුලින් බේරගෙන තියෙන්නේ දැන් මේක කියන ගමන් මට තමුන්නාන්සේලාට වැදගත් මේ තම අදහසක් ඉදිරිපත් කරන්න තියෙනවා ඒ තමයි අප රටේ ගරු ස්වාමින් වහන්සේ කිව්වා වාගේම යම් එකමුතුවක් මේ වෙලාවේ ඇති කරන්න ඕන අප රට දරුණු අභියෝගයකට මුහුණ දෙනවා ලෝක ආර්ථික අර්බුදයක් අවපාතයක් ඇති වෙනකොට ඒ එක්කම මේ කොවිඩ් 19 මේ වසංගතයක් තියෙද්දි කියන්නේ හරියට යුද්ධ දෙකකට අපිට මුහුණ දෙන්න තියෙන වෙලාවක් ඒ නිසා මම මේ පාර්ලිමේන්තුවේ සෞඛ්‍ය උපදේශක කමිටු රැස්වීමේදී ගරු ඇමතිතුමියට යෝජනා කළා මේ අවස්ථාවේදී අපි සියලු දෙනාම එක්ව මේ සටන ගෙනියන්න ඕන සියලු පාර්ලිමේන්තුවේ පක්ෂ නායකින්ගේ කමිටියක් පිහිටවන්න අධීක්ෂණ කමිටියක් ඒ කමිටිය සමගි වෙලා මුළු රටේම මේ දරුණු ප්‍රශ්න පරාජය කිරීමට එක්සත් භාවයක් සහයෝගිතාවයක් ඇති කරගන්න ඒක උඩ ඉඳලා පල්ලෙහාටම යන්න ඕන පල්ලෙහායේ දැන් අර කොවිඩ් ප්‍රශ්නය පොකුරු වලට පිට වෙලා සමාජගත වෙලා තියෙනකොට සමාජය තුලින්ම එක්සත් වීමක් අවශ්‍යයි අන්න ඒක කරමින් තමයි අපිට පුළුවන් වන්නේ මේ හතුරා පරාජය කරන්න මම මේ ලීෆ්ලට් බෙදලා පෙන්නලා තියෙනවා ඒක කොහොමද කරන්නේ කියලා එන්නත් වුණත් අවශ්‍ය නැහැ අර සෞඛ්‍ය පුරුදු තුනක් ක්‍රියාත්මක කිරීම මේ වාගේ සරල ක්‍රම ඇයි අපි ක්‍රියාත්මක කරන්න ලෑස්ති නැත්තේ ඉතින් මේ වගනත් අපේ රටේ අපි එක්සත්කමත් ඇති කරන්න ඕන මේ මේ ප්‍රශ්න විසඳීමට මුළු රට තුලම ඉතින් මේ වරායේ සටනේ අපේ එක්සත්කම පැහැදිලිව පෙන්නුනා අපි ඉදිරි මුණු දෙන සටන් වලදී අපි ඒ ආකාරයට එක්සත්ව කටයුතු කළොත් මම හිතන්නේ මොන අපහසුතාවයන් තියෙනවද දරුණුම මේ අභියෝගවලට අපිට මුණ දෙන්න සිද්ධ වුණත් අපිට පුළුවන් වෙනවා ලාංකික ජාතියක් හැටියට ජාති ભેද ආගම් ભેද කුල ભેද වලින් තොරව එක්ව කටයුතු කරලා මේ සටන දිනා ගන්න එය දිනා ගැනීමට එක් වේවායි කියලා ප්‍රාර්ථනා කරමින් මගේ වචන ස්වල්පේ මම අවසන් කරනවා බොහොම ස්තුතියි මලට ආයිබුවන් කියලා මම යුතුකම ජාතික සංවිධානය වෙනුවෙන් තමයි මේ කරුණු දෙකීම කරන්නේ මේ වර කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය රැකගැනීමේ ක්‍රියාවලිය අපි නම් දකින්නේ 2015 මව්බිමට එරෙහිව ක්‍රියාත්මක වෙච්ච ඒ විජාතික කුමන්ත්‍රණයට එරෙහිව ලබා ගන්නා ලද තවත් එක් ජයග්‍රහණයක් විදිහට ඒ
දෙදස් පහළොව විජාතික කුමන්ත්‍රණය නොවුණා නම් අපිට මේ වරායේ නැගෙනහිර පර්යන්තය රැක ගැනීම පිළිබඳ සටනක් නැත්තම් අරගලයක් ගැන කතා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා ඒ සඳහා මූලිකත්වයේ ගත්තු ඒ වරායේ වෘත්තීය සමිති වලට ඒකම ඒ වෘත්තීය සමිතිත් එක්ක ඒකාබද්ධ වෙච්ච ජාතික සංවිධාන වලට විශේෂයෙන්ම පූජ්‍ය එල් ඒ ගුණවංශ නායක හඳුරන් ප්‍රමුඛව ඒ සියලු දෙනාගේ මෙදිහත් වීම තුළ මේ කරපු අරගලයටත් ඒ හඬට කන් දීලා රටේ අනාගතය වෙනුවෙන් අවශ්‍ය තීන්දුව తీන්නගත්තු අතිගරු ජනතුමාට මේ අපිට මේ නැගෙනහිර පර්යන්තය ගැන කතා කරන්න වෙන්නෙම මහින්ද රාජපක්ෂ කියන අපේ රාජ්‍ය නායකයා අපි 2005 දී මේ රටේ නායකත්වයට පත් වෙච්ච හින්දා ඒ අගමැතිතුමාට ඇතුළු රජයට අපි අපේ කෘතඥතාව පළ කරන්න කැමැති. දැන් අපිට පේනවා විශේෂයෙන්ම ඒ 2015 වෙච්ච විජාතික කුමන්ත්‍රණය තුල තමයි අපි යුත්කම සංවිධානයේ බිහි වෙන්නේ. අපි අපේ රටේ ජාතිකත්වයේ මත ස්වාධීන අනාගතයක් පිළිබඳ අදහස් එක්කයි ඔබ හමුවට ආවේ. දැන් මේ කොරෝනා වසංගතය විසින් පෙන්නුම් කරලා තිනවා කුමන තත්ත්වයක් යටතේ වුණත් රටකට තමන්ගේ රටේ පුරවැසියන් සමග අවම වශයෙන් ජාතික ආර්ථිකයක් තුළ ඒ අනාගත සැලසුම් තිබීමේ වැදගත්කම සහ අවශ්‍යතාව. ඒ නිසා අපි හිතනවා මේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් අපේ රටේ ඒ වෘත්තීය සමිති ලබා දුන්නු නායකත්වය, ඒ හඬට කන් දීලා අපේ රාජ්‍ය නායකත්වයේ ගත්තු තීන්දුව මේ සියල්ලම මේ අභියෝගාත්මක මොහොතක අපේ රටේ අනාගතය වෙනුවෙන් සුබදායී ලෙස යොදාගත හැකි තීන්දු තියෙන කියලා. එතෙන්දී අපි හිතනවා අපේ රජයේ මේ ගත්තු තීන්දුත් එක්ක දැන් පෙරලා වෘත්තීය සමිති වලටත් වගකීමක් තියෙනවා මව්බිම වෙනුවෙන් ඒ දුන්න ප්‍රතිඥාවන් ඉෂ්ට කරමින් අපේ රටේ ජනයාට සුබසෙත සලසන වරායක් බවට කොළඹ වරාය පත් කරගන්න, ඒ තමන්ගේ කැපවීම තුළ අපේ රට ඔසවා තිබීම සඳහා ඒ මේ සටනට නායකත්වය දුන්න වෘත්තීය සමිති ඇතුළු ඒ වරාය පාලන අධිකාරිය, දේශපාලන බලවේග, රාජ්‍ය නායකත්වයේ සිළු දෙනාම එක්සත්ව කටයුතු කළ යුතුයි කියන පණිවිඩය ඔබ හමුවේ තබමින් මේ විජාතිකත්වයට එරෙහිව 2015-1977 පටන් ක්‍රියාත්මක වෙච්ච ඒ විජාතිකකරණයට එරෙහිව ජාතිකත්වයේ මත සශක්තිය මත මිසක් මේ අභියෝගාත්මක ලෝකයේ අපේ රට ඔසවා තැබීමේ වෙන මාර්ගයක් නැති බව ප්‍රකාශ කරමින් ඒ සඳහා මේ රටට ආදරය කරන පුරවැසියන් ලෙස අපි සියලු දෙනාම කැපවීමු කියන පණිවිඩය ඔබ හමුවේ තබමින් මම මගේ අදහස් දෙකීම අවසන් කරමි. අයිබෝවන්, මම ඔබ හමුවේ කරුණු දක්වන්නේ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය වෙනුවෙන්. අතවශයෙන්ම මෙම නැගෙනහිර පර්යන්තය පිළිබඳ මතු වූ මෙම තත්ත්වය ගැන සාකච්ඡා කිරීමේදී ඉතිහාසය, ඒ වගේම වර්තමානයේ තියෙන තත්ත්වය සහ භූදේශපාලනික කාරණාවන් වලින් බැහැර වෙලා ඒ ගැන අපිට සාකච්ඡා කරන්නවත් නිගමනවලට එන්නත් බැහැ. ඉතිහාසගත කරුණක් හැටියට ගත්තොත් මම දැන් අපි කවුරුත් දැන් මේ වන විට දන්නවා කොහොමද කොළඹ වරාය කියන කොළඹ වරාය අද තියෙන තත්ත්වයට පත් වූයේ කියලා. මේ වරාය ජනසතු කරගෙන එදා 1956 පත්වෙච්ච ආණ්ඩුවේ ඒ ආණ්ඩුවේ නායකත්වයෙන් එදා මෙරටේ වාමාංශික ව්‍යාපාරය, ලංකා සම සමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය, ඊළඟට රජය තුළ හිටී ඒ වමේ බලවේග, මේ සියල්ලක්ම මහ දැවැන්ත අරගලයක් කරලා තමයි වරාය ජනසතු කරගෙන අද වන විට මේ වරාය මේ තත්ත්වයට ගෙනල්ලා තියෙන්නේ. අද මේක මෙතනදී ප්‍රකාශ වුණා ලෝකයේ තියෙන ඉතාමත්ම දියුණුම නැත්තම් කාර්යක්ෂම නැත්තම් කාර්ය බහුල වරායවල් වලින් එකක්. ඒක එතකොට එහෙම අරගලයක ඉතිහාසයක් තියෙන වරායක් මේක. දෙවෙනි කාරණය, මේ යෝජනාවක් හැටියට මේ ඉදිරිපත් වෙච්ච යෝජනාවේ මිලියන් 700ක් ගන්න අපේ නැගෙනහිර පර්යන්තයේ කොටස් 49%ක් දීලා මිලියන් 700ක් ගන්න ගෙනාපු ඒ යෝජනාවේ ආර්ථික වටිනාකමක් නැහැ. මම හිතන්නේ ඒක අපි කවුරුත් මේ වන විට හොඳටම දන්නවා. තුන්වැනි කාරණාව වශයෙන් ගත්තාම ඔබ දන්නවා මේ
මේ යෝජනාව අත වශයෙන්ම මේ යෝජනාව දැන් ඔය ආසියානු සංවර්ධන බැංකුව ගැන මෙතන කියවුණා ආසියානු සංවර්ධන බැංකුවේ ඔරිජිනල් ඒ මූලික යෝජනාවත් මේ ලෝකයේ නව ලිබරල්වාදී ආර්ථික ප්‍රතිපත්ති අපේ රටවල් වලට බලෙන් පටවපු ඒ වැඩපිළිවෙලේම කොටසක් ආසියානු සංවර්ධන බැංකුවේ කියලා කියන්නේ ඒ අර වොෂින්ටන් සම්මුතිය කියන එක වොෂින්ටන් සම්මුතිය කියන එක ක්‍රියාත්මක කරන්න ලෝක බැංකුවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලයි ලෝක වෙනද සංවිධානයයි ගෙනියපු ක්‍රියා මාර්ගයම ක්‍රියාත්මක කරන එක ජාත්‍යන්තර ආයතනයක් තමයි ආසියානු සංවර්ධන බැංකුවයි කියලා කියන්නේ ඉතින් ඒගොල්ලෝ මේ මූලික ඒ ණය මුදල් ලබා දෙන අවස්ථාවෙම ඒ ඔස්සේ තමයි ඒ පදනමේ ඉඳලා තමයි කොන්දේසි දාලා තියෙන්නේ මේක පුද්ගලිකාංශයත් එක්ක එක්කහුව වෙලා තමයි කරන්න ඕන කියලා ඉතින් කෙසේ වුවත් මේ වන විට තත්වයේ තමයි ඔය අවුරුදු 20කට විතර උඩ ඇති වෙච්ච කිවිසුමක් එක 15කට 20කට අද වන විට පැහැදිලි කාරණේ තමයි මුළු ලෝකයම නව ලිබරල්වාදී වැඩපිළිවෙල හරහා අර්බුදයකට ඇවිල්ලා තියෙනවා මම මෙතන ඒක කතා කරන්න යන්නේ නැහැ ඇති නැති පරතරය වැඩි වෙලා සමාජ අසමානතාවය වැඩි වෙලා දරිද්‍රතාවය වැඩි වෙලා මෙහෙම අර්බුදයකට ලෝකය ගෙනල්ලා තියෙනවා නව ලිබරල්වාදී වැඩපිළිවෙල විසින් ලංකාවෙත් ඒක එහෙමයි මම ආපෞසරයක් වෙලාව ගන්නෙ නැහැ එහෙම ඒ අර්බුදය විග්‍රහ කරන්න අපි අර්බුදයකට ඇවිල්ලා තියෙනවා මේ නව ලිබරල්වාදී වැඩපිළිවෙල හරහා මම අහන්නේ ඒ අපිව අර්බුදයකට ගෙන ඒ නව ලිබරල්වාදී වැඩපිළිවෙල ම අපි තවදුරටත් ඉදිරියට ගෙන යා යුතුද මම වෛද්‍යවරයෙක් හැටියට මම දන්නවා රෝගියෙකුට බෙහෙත් දෙන විට අපි දෙන ප්‍රතිකාරය ඒ දෙන බෙහෙත වැඩ කරන්නේ නැත්නම් ඒ බෙහෙතේ මාත්‍රාව වැඩි කරලා ඒ රෝගින්ට බෙහෙත් කරන ක්‍රමයක් නැහැ අපි අලුත් බෙහෙත් වලට යන්න ඕන ඒ කියන්නේ රෝග නිදානයට බෙහෙත් කරන්න ඕන ඉතින් නව ලිබරල් වාදය අපිට අපි උග්‍ර ආර්ථික අර්බුදයකට ගෙනල්ලා තියෙනවා නම් අපි ඒ මාර්ගයේම තවදුරටත් යා යුතු නැහැ හැබැයි නැගෙනහිර පර්යන්තය පිළිබඳ ඔය ක්‍රියාත්මක කරන්නට හදපු වැඩපිළිවෙල නව ලිබරල් වාදයේම දිගුවක් නොවේද රාජ්‍ය ඒ වරාය ක්‍රියාකාරීත්වයෙන් ඉවත් කරලා පුද්ගලික අංශයට කුප්‍රකට මහා විශාල කෝටිපති සමාගම් වලට දෙනවයි කියන එක ඒක නව ලිබරල් වාදයේම දිගුවක් ඒ අර්ථයෙන් ගත්තත් අපිට මේකට එකඟවන්නට බෑ ඔය සියල්ලටම අමතරව ඔතන තිබුණ මහා විශාල භූදේශපාලනික ක්‍රියාවලියක් ඒක තමයි ඉන්දියානු සාගරයේ ආධිපත්‍ය ඇමරිකා එක්සත් ඇමරිකානු අධිරාජ්‍යවාදීන් ලබා ගැනීමට ගෙනියන ක්‍රියාමාර්ගයක් තමයි ඔතන තිබුණේ අපි දන්නවා 1971 සිරිමාව බණ්ඩාරනායක මැතිනිය ඉන්දියානු සාගරයේ සාමකලාපයක් කරන්නයි කියන යෝජනාවට අද දක්වාම ඒක ක්‍රියාත්මක කරන්න ඉඩ නොදෙන ඇමරිකා එක්සත් ජනපදය සෝවියට් සංගමය ඊට පසු රුසියාව මහජන චීනය මේ ඔක්කොම රටවල් ඉන්දියානු සාගරයේ සාමකලාපයක් කරන යෝජනාවට පක්ෂපාතී ඒකට විරුද්ධව ඉන්නේ ඇමරිකානු එක්සත් ජනපදය ඇමරිකා එක්සත් ජනපදය ඒ අපිට පැහැදිලි ඇමරිකාවේ ඒ වැඩපිළිවෙල ඉතින් අපිට දැන දැන අපේ රට ඒ අධිරාජ්‍යවාදී වැඩපිළිවෙලේ ඒ උපාය මාර්ගයේ කොටසක් වන්නට අපිට ඉඩ දෙන්නට පුළුවන් කමක් නැහැ මෙන්න මේ කරුණු නිසා අපි මේ අරගලයේ හිටියා අනිත් පැත්තෙන් තව එක කාරණාවක් මෙතන කියන්නට ඕන ඔය 1970 දශකයේ ඒ නව ලිබරල්වාදී ප්‍රහාරය ඔය නැත්නම් නව ලිබරල්වාදී ආක්‍රමණය මේ රටේ පටන් ගත්තට පස්සේ අපි මුල්ම වෙඩිල්ල පත්තු කරේ 1980 ජූලි වැඩවර්ජණයෙන් එදා අපිව මර්ධනය කරලා දැම්මා ඒක ඇත්ත එදා අපි මර්ධනය කරලා දැම්මා හැබැයි අපිට පුළුවන් කමක් ලැබුණා මෙදා මේ නැගෙනහිර පර්යන්තය පිළිබඳ අරගලය ජයග්‍රහණය කරලා ජයග්‍රහණය කරන්න පුළුවන් වුණා ඒ පුළුවන් වුණේ ප්‍රධානම කාරණාව වරායේ වැඩ කරන ජනතාව ඒ සංවිධාන සියල්ලක්ම ඉහළම වෘත්තීන් වල ඉඳලා සියලුම කණ්ඩායම් එකට හිටියා අපි සියලුම ප්‍රගතිශීලී දේශප්‍රේමී ජාතික මේ බලවේග සියල්ලම එකට එකහ වුණා එක පොදියට එහෙම වෙලා අපිට පුළුවන්කමක් ඇති වුණා රට පුරා මහ විශාල ජනමතයක් ඇති කරන්නට අනේ ජනමතයට කන් දීලා ඒ ජනමතයට සවන් දීලා රජය පියවරක් පස්සට අරගෙන මේ යෝජනාව ඉල්ලාස් කරගන්නට තීරණය කිරීම පිළිබඳ අපි රජයට අපේ කෘතඥතාවය අපි පළ කළ යුතුයි එසේ කියමින් අප ඉදිරියේ බොහෝ අභියෝග එන බව පවසමින් ඒ අභියෝගවලට එක්සත්ව අපි මුහුණ දිය යුතුයි කියන යෝජනාවත් කරමින් මම නිහඬ වෙනවා ස්තුතියි මම වෛද්‍ය ජී වීරසිංහ ප්‍රධාන ලේකම් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය
උදෑසන 10ට යොදලා තිබුණා අමාත්‍යවරුන් සමග අගමැතිතුමාගේ ආරාධනාවෙන් සාකච්ඡාව ලෑස්ති කරලා තිබුණා ගම සමග පිළිසඳර වැඩසටහන පිළිබඳ ජනාධිපති කාර්යසාධක බලකායේ සංවිධානයක වැඩසටහන පිළිබඳ අමාත්‍යවරුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් මමත් දයාසිරි ජයසේකර ඇමතුමත් ඒ වැඩසටහන ඉඳලයි මෙතනට ආවේ එතන ගම සමග පිළිසඳරක් සංවර්ධන වැඩසටහන ඉදිරියට ගෙන යාම පිළිබඳ මිස නැගිනිර පරයන්ත පිළිබඳ කිසිම සාකච්ඡාවක් සිදු වුණේ නැහැ මීටිසෙල්ලාවේ සංකල්ප පත්‍රිකාව ඒ කියන්නේ නැගිනිර පර්යන්තයේ සංවර්ධනය කරන්න වෙනත් පාර්ශ්වයන් සමග එකට කටයුතු කළ හැකිද ඒ වගේ කමිටුවක් පත් කිරීමක් ඒ කමිටුව තමයි ඒ ආයේ තීන්දුව තමයි තීරණාත්මක කැබිනට් තීන්දුවක් හැටියට අනිත් පත්‍රිකාවෙන් ඔය ඊයේ පසුගිය අමාත්‍ය මණ්ඩල සම්මත වෙච්ච පත්‍රිකාව ගෙනාවේ නැදිනේ इंदिया किया सागर रत्न काले गापू अवबोत्ता गिवसम अणुअ कटित करे पहुगी आंडु अटोब बिंबो मे अभी भूम मार गलोगाने वेलाती नंगे पत्कर गाने तू කටකතා ඉතින් කටකතා වලට උත්තර දෙන්න ඕනේ දක්ෂිණාංශික බලවේගවල වමනා මොකද්ද කියද? එය භූදේශපාලනික අධිරාජ්‍යවාදී වමනාවන් එක්ක එකට ගැටගැහිලා තියෙන දෙයක්. ඒ අතර අපි දන්නවා ආණ්ඩු විරෝධීව ඒ උදවිය හැම දෙයක්ම යොදා ගනිමින් හැකිතරම් ඉක්මනට මේ ආණ්ඩු අස්ථාවර කිරීමට ගන්නා වූ උත්සාහයන් මොනවාද කියද? මේ සියල්ලම දන්නා නිසා තමයි මේ රටේ මේ ආණ්ඩුව පිහිට වූ බලවේග එකට තබා ගැනීම සඳහා ඒ අපේක්ෂාවන් ජයග්‍රහණය කරපු මේ අවසාන තීරණයට අපට එළමෙන්නට අපි කාගේ ශක්තිය එකතු කරන්න පුළුවන් වුණේ හොඳ එතුමාට රැවුලයි කැඳයි දෙකම බේර ගන්න සිද්ධ වෙලා තියෙනවා එක පැත්තකින් එතුමන්ලා තමයි එතුමා හිටිය අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියෙන් තමයි 2017 අප්‍රේල් 25 වෙනිදා 2019 මැයි 28 වෙනිදා නැගිනිර පර්යන්තයේ ඉන්දියාවට ලබා දීමේ ගිවිසුම ලැබුණේ. ඉතින් එතුමන්ලගේ තීන්දුවක්. ඒක එතුමන්ට ඒක විවේචනය කරන්නත් බෑ. ඊළඟ රටේ ජනමතය දැක්කම විවේචනය නොකර ඉන්නත් බෑ. ඒ නිසා අර අද විපක්ෂ නායකතුමා ඉන්නේ මග හිටියෝ තෝනසි ගෙදර ගියෝ තඹුනසි වගේ තත්ත්වයක. ඒක තමයි හැසිරීමෙන් පේන්නේ ඒක තමයි. गेदर की तमुनासी की निकल के ना तुम गुड़ा ही चलो अबे तो हमें ताऊ प्रश्न तीनों में हंसते का मैं एक साथ जाते हैं संविधान या तो गिनीवा मारो ही में कम काउंसलर ना भी योजना वाक के ना तो मेटल में तो हम कब अदास है अतः मैं भी नहीं था එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා ඉදිරිපත් කර වාර්තා පිළිබඳ ශ්‍රී ලංකාවේ ප්‍රතිචාරය ලිඛිතව දැනුම් දීලා තියෙනවා එහි අන්තර්ගතයේ ප්‍රසිද්ධ නොකරන්නේ දිනේෂ් ගුණවර්ධන විදේශ අමාත්‍යතුමන් විසින් සමුළුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමතන අවස්ථාවදී ප්‍රසිද්ධ කිරීම තමයි ආණ්ඩුවේ තීන්දුව සංකල්පීය වශයෙන් කියොත් අපි ප්‍රධාන කාරණා දෙකක් කියලා තියෙනවා එකක් මේ වාර්තාව මහ කොමසාරිස්වරයට 31 සහ 41 කියන යෝජනාවලින් ලබා දුන්නු විෂයපතේට පටහැනිවයි වාර්තාව සකස් කළා තියෙන්නේ පිටු 17 මාරක් වෙන වාර්තාවෙන් පිටු 2 මාරයි තමන්ගේ විෂයපතේට අදාළ ලියලා තියෙන්නේ අනිත් ඒවා තමන්ගේ විෂයපතේට පටහැනිව ආන් වර්තමාන ආණ්ඩුව පිළිබඳ දිවේශාගත ආකාරයේ වාර්තාවක් තමයි සකස් කරන්නේ දෙවෙනි කාරණේ තමයි
වාර්තාවේ නගා ඇති චෝදනා පිළිබඳ කිසිම පිළිගත හැකි සාක්ෂියක් ඉදිරිපත් කරන්න ඒ සාක්ෂි ගැන තමන්ගේ මූලාශ්‍ර සඳහන් කරන්න මානව හිමිකම් කොමසාරිස්වරිය අසමත් වෙලා තියෙනවා මෙන්න මේ කාරණා දෙකම පදනම් කරගෙන මේ වාර්තාව ප්‍රතික්ෂේප කරන්න ආණ්ඩුව තීරණය කළා තියෙනවා ඒ පිළිබඳ විස්තරාත්මකව කරුණු දිනේෂ් ගුණවර්ධන විදේශ අමාත්‍යතුමා විසින් සමුළුවේදී ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා මේ ආණ්ඩුව බලයට ආපු වහාම අපි කරපු පළවෙනි දේ තමයි 30ක योजना सम्मत करबू मानवीमिका कमीशन में ये योजना वट यदा अमेरिका एक्सा जनपद तमग हौले अत्संतभू ये लंकावे द्रोही राजे ये तीन द्वेन अभी इवत पीम तमय अभी गु पलवी पीएवर ये पीएवरट अनुकूल तमय अपटी लंगट इदिरीट मानवीमिका कमीशन में दिगट मगट हेतु कर जनता एक तमाय इतिरिमा सुनाए स्तुति